ඉලෙක්ට්‍රික් කායකක් කියලා කිව්වම අපිට මතක් වෙන්නේ සයන්ස් එක්සිබිෂන් එකක තියෙන හරිම අමුතු වෙනුවක් තියෙන කායකක්. හැබැයි මෙන්න මේ පිච් එක සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න කැලිෆෝනියාවේ තියෙන එක කම්පැනි එකකට පුළුවන් වුණා. Tesla Motors පටන් ගන්න Elon Musk. මෙයාට අපි කියන්නේ real life Tony Stark කියලා. මේ කම්පැනිකේ මූලික අරමුණ උනේ ඉතාම උසස් තත්ත්වයේ ඉලෙක්ට්‍රික් කායකක් නිෂ්පාදනය කරන එක. මේගොල්ලගේ පළවෙනි කායකුනේ Tesla Roadster. මේක ඉතාම හුරු බූටි පෙනුමක් තියෙන ඒ වගේම සෑහෙන powerful කායකක්. කොහොම වුණත් මේ කායක එච්චර ජනප්‍රියත්වයට පත් වුණේ නැහැ. මේගොල්ල හදපු කා වලින් මුලින්ම ඉතාම ජනප්‍රියත්වයට පත් වෙච්ච කායක තමයි Tesla Model S. Tesla Model S එක දිහා බලපු ගමන් ඔයාලට පේනවා මේක ප්‍රීමියම් ක්වොලිටි කායකක් කියලා. Aston Martin touch එකකුත් පොඩ්ඩක් මේකේ තියෙනවා. මේකේ alloy wheels, door handles, body lines හරිම අලංකාර විදිහට නිර්මාණය කරන්න මේගොල්ලන්ට පුළුවන් වෙලා තියෙනවා. මේකේ trunk එක ඇරලා බැලුවොත් එතනත් සෑහෙන ඉඩකඩ තියෙනවා. ඔයාලට කැමති නම් මෙතන rear facing child seats දෙකක් හයි කරගන්නත් පුළුවන්. මේ වාහනේ එන්ජින් එක කොහොමද කියලා බලන්න front hood එක ඇරලා බැලුවොත් මෙතන engine එකක් නැහැ. එතනත් තියෙන trunk space එකක්. මේගොල්ලෝ මේකට කියන්නේ trunk එක කියලා. මෙතනත් ඔයාලට බඩු ටිකක් දාගෙන යන්න පුළුවන්. එතකොට මේ වාහනේ engine එක කොහෙද තියෙන්නේ? මේක electric car එකක්. ඒ හින්දා මේකට ප්‍රමාණෙන් විශාල සංකීර්ණ engine එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. මේකේ මෝටරේ තියෙන පිටිපස්ස රෝද දෙක අතරේ. ඒ වගේම මේකට gear box එකක් අවශ්‍ය වෙන්නේත් නැහැ. මොකද electric motor එක උඩරිම torque එක හම්බෙන්නේ RPM බිඳුවේදී. ඒ හින්දා මේ වාහනේට යන්න පටන් ගන්න ලෝගිය එකක් ඕන වෙන්නේ නැහැ. ඒ වගේම මේ මෝටරේගේ maximum RPM එක 12000ක්. ඒ හින්දා maximum speed එකට යන්න gear box එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. මේ හැම දෙයක් එක්කම මේ මෝටරේට පුළුවන් ඉතාමත් නිශ්ශබ්දව ක්‍රියාත්මක වෙන්න. මේ වාහනේ ෆ්‍රන්ක් එක යට තියෙන ඉලෙක්ට්‍රික් පවර් ස්ටියරින් සිස්ටම් එක, ඒ වගේම එයා කන්ඩිෂනින් සිස්ටම් එක. ඉලෙක්ට්‍රික් කාර් එකේ තියෙන ප්‍රමාණෙන් විශාලම කම්පොනන්ට් එක තමයි මේකේ තියෙන බැටරිය එක. හයිබ්‍රිඩ් කාර් එකුණත් අපි දැකලා තියෙනවා සැලකියුත් ඉඩ ප්‍රමාණයක් මේ බැටරියකට වෙන් වෙලා තියෙනවා. ඒ වගේම මේ බැටරියක මිලෙන් ඉතාමත් වැඩි. මේකේ මිල ගණන් පුළුවන් තරම් අඩු තැනක තියාගන්න Tesla Motors උත්සාහ කරලා තියෙනවා මේකට දැන්ටමත් නිෂ්පාදනය බැටරි වර්ගයක් යොදා ගන්න. හැබැයි මේ කිසිම බැටරියකින් මේ කාර් එකට අවශ්‍ය සම්පූර්ණ බලය ලබා දෙන්න බෑ. මේ හැම ප්‍රශ්නයකටම හරිම අපූර්ව විසඳුම් හොයාගන්න මේගොල්ලන්ට පුළුවන් වෙලා තියෙනවා. මේ කායකට අවශ්‍ය සියලුම බලය ලබා දෙන්නේ ලැප්ටොප් බැටරිස් වලින්. ඔයාගේ ලැප්ටොප් එකේ බැටරි එක දිහා බැලුවොත් එහේ මේකේ තියෙන සෙල්ස් 4ක්. සමහර පවර්ෆුල් ලැප්ටොප් වල සෙල්ස් 6ක් තියෙන්නත් පුළුවන්. මේවට කියන්නේ 18650 සෙල් එකක් කියලා. මේ වෙනකොට ලෝකේ පුරා ෆැක්ටරිස් ඉතා විශාල ප්‍රමාණයක මේවා මහා පරිමාණයෙන් නිෂ්පාදනය වෙනවා. රටවල් ගොඩකදී මේවට බදු සහනත් හම්බෙනවා. Tesla Model S එකේ බැටරියකට පාවිච්චි කරලා තියෙන මේ වගේ සෙල්ස් 7000කටත් වඩා වැඩි ප්‍රමාණයක්. එහෙනම් දෙගොල්ලන්ට පුළුවන් වෙලා තිනවා මේකේ මිල ගණන් ඉතාමත් අඩු තැනක තියාගන්න. ඒ වගේම මේ සෙල්ස් ඔක්කොම පැක් කරලා තිනේ වාහනේ ෆ්ලෝ බෝඩ් එකේ. එහෙනම් වාහනේ ඇතුළේ තියෙන මුළු ඉඩ ප්‍රමාණය මගින්ට පාවිච්චි කරන්නත් පුළුවන්. මේ බැටරියක ෆ්ලෝ බෝඩ් එකේ තියෙන හින්දා වාහනේ සෙන්ටර් ඔෆ් ග්‍රැවිටි එක තියෙන ගොඩක් අඩු තැනක. මේක වාහනේ ආරක්ෂාවට ඉතාමත් හොඳයි. ඒ වගේම මේ ෆ්ලෝ බෝඩ් එක සම්පූර්ණයෙන්ම පැතලි හින්දා මේ වාහනේ යටින් යන වායු ධාරාවන්ට කිසිම ඩිස්ටර්බන්ස් එකක් නැහැ. ඒ හින්දා මේ වාහනයට පුළුවන් වෙලා තිනු දැනට නිෂ්පාදනය කරන කාර් වලින් ඩ්‍රැග් කෝෆිෂියන්ට් එක අඩුම වාහනේ බවට පත් වෙන්නත්. ඊළඟ අවුරුදු කීපය ඇතුළත Tesla ලෑස්ති වෙලා ඉන්නවා. ඒගොල්ලන්ට අවශ්‍ය බැටරි ඒගොල්ලන්ගේම ගිගා ෆැක්ටරි එකේදී හදාගන්න. එහෙම කරන්න පුළුවන් වුණොත් ඒගොල්ලන්ට පුළුවන් වෙයි මේ බැටරි වල මිල ගණන් මීටරට වඩා තවත් ගොඩක් අඩු කරන්න. මේ වාහනේ ඉන්ටීරියර් දිහා බැලුවම එතනත් සෑහෙන ප්‍රීමියම් ෆීලිං එකක් තියෙනවා. මේකේ ඩෑෂ්බෝඩ් එකේ තියෙන LCD ස්ක්‍රීන් එකක්. ඒකේ තමයි ইনফরমේෂන් ඔක්කොම ඩිස්ප්ලේ වෙන්නේ. ඒකට අවශ්‍ය කන්ට්‍රෝලර්ස් ඔක්කොම ස්ටීරින් වීල් එකේ හයි කරලා තියෙනවා. සෙන්ටර් කන්සෝල් එකේ තියෙන 17 ඉන්ච් ටච් ස්ක්‍රීන් එකක්. මේක පාවිච්චි කළාට වාහනේ හැම වැඩක්ම කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඒ වගේම මේක කනෙක්ටඩ් කාර් එකක්. ඒ කියන්නේ ස්මාර්ට් කාර් එකක්. මේකේ තියෙන බිල්ට් ඉන් 3G කනෙක්ටිවිටි. ඒක පාවිච්චි කළා Tesla Motors වලට පුළුවන් ඔයාගේ වාහනේ මොනිටර් කරන්න, ඒ වගේම OS අප්ඩේට් පුෂ් කරන්න. සාමාන්‍යයෙන් ඉලෙක්ට්‍රික් කාර් එකකින් ගොඩක් හොඳ පර්ෆෝමන්ස් ලෙවල් එකක් අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි Tesla Model S එක මීට වඩා සෑහෙන වෙනස්. මේකේ තියෙන මෝටර එක හෝස් පවර් 416යි, ටොප් ස්පීඩ් එක පැයට කිලෝමීටර් 210යි. ඒ වගේම මේකේ 0 to 60 acceleration time එක තප්පර 4.2යි. මේක සෑහෙන්න හොඳ ආගයක්. මේක Lamborghini, Ferrari වගේ high performance car වල සෑහෙන්න කිට්ටුවට තියෙනවා. ඒ වගේම මේක electric car එකක් හින්දා මේකේ power delivery ක්ෂණිකව කරන්නත් මේකට පුළුවන්. මේ වාහනේ ගන්නකොට හම්බෙනවා wall charge එකක්. මේ wall charge එක පාවිච්චි කරලා පැය 10ක් ඇතුළත ගෙදරදී මේ බැටරියක සම්පූර්ණයෙන්ම charge කරගන්න පුළුවන්. super charge එකක් ගත්තොත් මේ කාලේ පැය 5ක් 6ක් දක්වා අඩු කරගන්නත් පුළුවන්. ඒ වගේම USA වල තියෙන Tesla stations මේ වගේ ස්ටේෂන් එකකට ගියොත් මේ බැටරියකින් 150ක් විනාඩි 30ක් ඇතුළත charge කරගන්න පුළුවන්. විනාඩි 30ක් බලන් ඉන්න කැමති නැත්නම් ඒකටත් හරි අපූරු ක්‍රමයක් තියෙනවා. මේ Tesla station වල තියෙන bay එකක් ඒක ගිහලා වාහනේ නැවැත්තුවම robot arm එකක් ඇවිල්ලා පරණ බැටරිය ගලවලා charge කරපු අලුත් බැටරියක් ඉබේම high කරලා දෙනවා. මෙන්න මේ ක්‍රමයට තප්පර 90ක් ඇතුළත ආපහු ගමන් ආරම්භන්න ඔයාලට පුළුවන් වෙයි. මේ විදිහට බැටරියක charge කරාම මේ වාහනයට කිලෝමීටර් 450ක් විතර යන්නත් පුළුවන්. මේ වාහනේ බැටරි ඔප්ෂන්ස් දෙකක් තියෙනවා. මේකේ ලොකුම බැටරිය කිලෝවොට් පැය 85යි. ඒ කියන්නේ ඒක charge කරන යුනිට් 85ක් යනවා. මේ විදිහට charge කරාම කිලෝමීටර් 450ක් යන්නත් පුළුවන්.
ඔයා ගණන් හදලා බැලුවොත් තේරෙයි මේකේ කිලෝමීටරයකට වියදම රුපියල් 5කටත් වඩා අඩුයි. ඒ කියන්නේ ත්‍රී වීල් එකකටත් වඩා සෑහෙන ලාභදායක විදිහට මේ කාර් එකෙන් ගමන් කරන්න පුළුවන්. ඒ වගේම මේකේ ඔයිල් මාරු කරන්න නැහැ. ඒ වගේම ෆිල්ටර්ස් මාරු කරන්නත් නැහැ. එහෙනම් මේන්ටනන්ස් උත් සෑහෙන ලේසි. කොහොම වුණත් මේ වාහනය නම් ඉතාමත් මිල අධිකයි. මේකේ බේස් මොඩල් එක US$69,900ක් වෙනවා. මේකට ඔප්ෂන්ස් ඇඩ් කරොත් එහෙනම් මේ මුදල තවත් වැඩි වෙනවා. මේ වගේ වාහනයක් ලංකාවට එනකොට ලංකාවේ මුදලින් මිලියන 20ක් විතර වෙන්නත් පුළුවන්. ඉතින් මේ වගේ කාර් එකක් ඔයාලට ගන්න පුළුවන් වුණොත්, ඒ වගේම අපි කලින් කතා කරපු net metering system එකක් හයි කරගන්නත් පුළුවන් වුණොත්, ඔයාගේ ප්‍රවාහන වියදම් වලින් සෑහෙන කොටසක් ඔයාලට අඩු කරගන්න පුළුවන් වෙයි. සමහර ලාවට සම්පූර්ණයෙන්ම නැති කරගන්නත් පුළුවන් වෙයි. ඉතින් මේ ගැන ඕගොල්ලෝ දන්න දේවලුත් අපි කතා කරමු පල්ලෙහා තියෙන comment section එකේ. ඒ වගේම ඕගොල්ලන්ට මාත් එක්ක connect වෙන්න පුළුවන් Twitter එකෙන්, Facebook එකෙන්, වගේම Google Plus වලින්. මේ වගේ interesting videos බලන්න කැමති නම් යන්න youtube.com/techrackshow කියන URL එකට ගිහින් subscribe කරන්න අපේ channel එකට.